සුබ සන්ධ්‍යාවක් ඔබ එක්වන්නේ ස්ට්‍රේට් ඩ්‍රයිව් සමග අද දවසේදී අපි විශේෂ පුද්ගලයෙක්ව මැදිරියට ආරාධනා කරලා කතා කරගත්තා. ඔහුට විශේෂත්වයක් තිබෙන්නේ මේ ඔහු ක්‍රීඩා කිරු කාලයම තමයි මේ ශ්‍රී ලංකාවේ ප්‍රකට දඟපන්දු යවන මුත්තයා මුරලිදරනුත් බිහි වුණේ. ඔහුත් මුත්තයා මුරලිදරනුත් පියල් විජේතුංග කියන නම. ඒ නමත් ඔබට මතක ඇති. මොකද ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටියා වූ දඟපන්දු පුහුණුකරු. මේ තිදෙනාම සාන්ත අන්තෝනි විද්‍යාලයෙන්, නුවර සාන්ත අන්තෝනි විද්‍යාලයෙන් බිහි වුණා වූ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන්. ඉතින් අද දවසේදී ශ්‍රී ලංකාවට ක්‍රීඩා කිරු මොහු පුහුණුකරුවෙක් හැටියටත් ක්‍රියාත්මක වෙනවා. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන පුහුණුකරු, ඒ වගේම පන්දු රැකීමේ පුහුණුකරු හැටියටත් හිටියා. ඉතින් විශේෂයෙන්ම හඳුන්වා දිය යුතු නෑ සාන්ත අන්තෝනි විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙක් ශ්‍රී ලාංකික ක්‍රීඩක රුවන් කල්පගේ. සුබ සන්ධ්‍යාවක්. ඔව්, ඉතින් රුවන් ගැන අපි හඳුන්වා දීමක් දුන්නා. නමුත් දැන් මේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලොකු වෙනස් වීම් වෙනවා. දැන් මේ පුහුණු වීම් පුහුණු කරන අයම වෙනස් කරනවා, අලුත් පුහුණුකරුවන් කණ්ඩායමට එක්කොට තිබෙනවා. ඉතින් ඔබත් මේ බොහොම අත්දැකීම් බහුල පුහුණුකරුවෙක්. ඔබ බංග්ලාදේශයේ පුහුණුකරුවෙක් හැටියට හිටියා, ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටියා, එළ මම හිතන්නේ ඔබ ඔමාන් දේශයටත් ගියා, ඩොලිප් මෙන්ඩිස් සමගත් යම් කාලයක් ගත කරා. ඉතින් ඇයි මේ ඔබ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන්ගේ ඒ කණ්ඩායමට එකතු වෙලා නැත්තේ? මොකක්ද හේතුව? අපි එතනින් පටන් ගමු. කවක් නැද්ද ඇහුවට? ඔමන් තාම වැඩ කරනවා කන්සල්ටන්ට් හැටියට. දැන් ඔමන් අපේ ටීම් එකට හම්බුණා ODI ස්ටේටස් මේ අවුරුද්ද. දැන් T20 ක්වොලිෆයි අපි ගහලා දෙනලා තියෙනවා. ඔක්ටෝබර්ල T20 තියෙනවා 2020. ගරුප් එකේ පළවෙනි මැච් එක තියෙන ඔමන් ශ්‍රී ලංකා. රුෂන්, ඇත්තට මන් දන්න අලුතෙන් පුහුණුකරු වෙනවා යනවා. මං අන්තිම අවුරුද්ද 2014 තමයි මගේ හොඳම අවුරුද්ද කෝචින් වල. මම 2001 ඉඳලා ඉන්ටර්නැෂනල් කෝච් කරනවා, තාමත් කරනවා. මගේ 2014 තමයි බෙස්ට් ඒක කියලා කියන්නේ. මොකද අපි ශ්‍රී ලංකන් යුනිට් එකක් පටන් ගත්තේ එතකොට තමයි. පෝල් ෆාබස් ලීව් කරාට පස්සේ 2014 වර්ල්ඩ් කප් එක දින්නට පස්සේ, විස්සයි විස්ස වර්ල්ඩ් කප් එක මාවන්න හෙඩ්රු කෝච් කරලා, මම ඇසිස්ටන් කෝච්, චමින්ද වාස් ෆාස්ට් බෝලිං කෝච්. ඉතින් ඒකත් එක්ක අපි කරගෙන යද්දී අපි පළමුව හිතන්නේ ඉස්ටේක පළවෙනි සැරේට වන් ඩේ එක දින්න, T20 සීරීස් එක දුන්නා, ODI සීරීස් එක එංගලන්තෙට ගිහිල්ලා. ඇවිල්ලා මාස හයක්වත් ගියේ නැහැ මගේ ජොබ් එකට. මට කන්ට්‍රැක්ට් එක තිබ්බා 2016 වෙනකන්. ඔව්, වර්ල්ඩ් කප් එක වෙනකම්ම තිබ්බා. 2015 වෙනත් 2016 වෙනකන් දෙසැම්බර් කන්ට්‍රැක්ට් එක තිබ්බත් මේගොල්ලෝ කියනවා අපේ ෆීල්ඩින් මදි, ෆීල්ඩින් වලට ගන්න ඕනේ, අපේ බෝලර්ස්ලා අරව මේවා කියලා. ජොබ් මගේ ඉතින් කන්ට්‍රැක්ට් එක තියෙන නිසා මට වරි කරන්න දෙයක්වත් තිබ්බේ නැහැ. හැබැයි අප්ලයි කරේ නැතුව නෙමෙයි, අපි දැන් මම මේකට දැන් ළඟදී තිබ්බා මොනවද හයි පර්ෆෝමන්ස් හෙඩ් කෝච් කියලා දාලා තිබ්බා. ඇසිස්ටන්ට් කෝච් හතු ගන්න නැහැ කියලා තීරණයක් කරලා තිබ්බනේ ක්‍රිකට් බෝඩ් ඇත්ත එක්ක. මම ඇප්ලයි කරන්න තියෙන අවස්ථාවේදී ඇප්ලයි කරනවා. මම හිතනවා මේ ඇප්ලයි කරන ඒවා ආය බලනවද කියලා නම් මට හිතා ගන්න අමාරුයි. මොකද ඇප්ලිකේෂන් දැම්මාම ඇප්ලිකේෂන් නොදාපු අය තමයි මට හිතන්නේ මේ ජොබ් වලට එන්නේ. ඒකින්ද මන් දන්නේ මොකද්ද සිස්ටම් එක කියලා. හැබැයි මම ඇප්ලයි කරනවා, හේතුව මම හිතනවා ක්‍රිකට් මට මීටඩිය ගහන්න තිබ්බා. වයස 29 තමයි 99 වර්ල්ඩ් කප් එකෙන් පස්සේ නතර කරේ. ඔව්, අපේ සේවය අපි දැන් ගොඩක් ක්‍රීඩකයෝ ලංකාවට ගහලා රටින් යනවනේ. ඔව්, දැන් මට ඔන්න යන්න තිබ්බා. මගේ මල්ලි මේ ඔස්ට්‍රේලියාවල ඉන්නේ. ඉතින් යන්නතුව මෙහෙ ඉන්නේ. මං හිතන්නේ අපෙන් තව දෙයක් රාජකාරියක් කොටසක් වෙන්න ඕනේ කියලා හිතනවා. සමහරක් අය හිතනවා නෑ අපේ ෆියුචර් එකටයි ළමයි වෙනුවෙන් කියලා යනවනේ. මං හිතනවා නෑ අපෙන් තව සේවයක් කරන්න පුළුවන් රටට කරන්න පුළුවන් කියලා රටට. ඔව්. ඉතින් දැන් කරන විදිහට ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකා ක්‍රිකට් එකත් එක්ක කරන්න නැති වුණත් ඉන්ඩිවිජුවල් හරි මම ක්ලාස් එකක් කරනවා මගේ ඕන ඇකඩමි එක. ඒකෙන් මම සේවය කරගෙන යනවා. ඒකම ඔමාන් ක්‍රිකට් එකට කන්සල්ටන්ට් හැටියට කරනවා. ඉතින් මං හිතන්නේ අපි හොඳ තත්යකට අවිල්ලා ඉන්නවා. වහපු ප්‍රශ්නෙත් කව වුණානේ. කව වුණා. නමුත් මට තේරෙන්නේ නැති දෙයක් තමයි ඇයි මේ තරම් අත්දැකීම් තිබෙන රුවන් කල්පගේට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවස්ථාවක් නොදෙන්නේ කියලා. ඔබට ඒක
තව පොඩ්ඩක් විග්‍රහ කරොත් ඔබට අදහසක් තියෙනවද? මොකක්ද ඒ කියන්නේ ඔබේ මොන හරි අඩුපාඩුවක්ද නැත්නම් ඔවුන් හිතනවද ඔබට යම් යම් තිබුණා වූ අභියෝග වලට මුහුණ දෙන්න බැරි වුණා කියලා ලෙස නැත්නම් ඔබ කිව්වා 2014 ඔබට හොඳ වර්ෂයක් තිබුණා කියලා. මම එතකොට ඇසිස්ටන්ට් කෝච් ශ්‍රී ලංකා ටීමේට ඇද්දි ඇසිස්ටන්ට් කෝච් මම මෙහෙන් යද්දි මාවන්ගේ ඊට පස්සේ හතුරුසිංහ ගාවට ඇද්දිත් මම බංග්ලාදේශවල බංග්ලාදේශයේ ඒකෙත් ඇසිස්ටන්ට් කෝච් වැඩ කරේ. ඔව්. ඉතින් මම මෙහෙට ආවා මට ඒගොල්ලෝ ඔෆර් එකක් දෙද්දි මම හැම වෙලාවෙම බැලුවේ එතන එක්ක ඇසිස්ටන්ට් කෝච් නැත්නම් මම හෙඩ් කෝච්. ඔව්. මොකද මම 2001 ඉඳලා කෝච් කරලා රොෂන් දැන් බැලුවොත් අවුරුදු 20කට කිට් වෙන්න ඉන්ටර්නැෂනල් ලෙවල් වලම කෝච් කරලා තියෙනවා. ඔව්. ඉතින් මට හරි කනගාටුයි බලන්න ලංකාවට ගේන මිනිස්සු ඉන්ටර්නැෂනල් වල අඩු ගානේ වැඩ කරලා තියෙන අයවද ගේන්නේ කියලා. මේගොල්ල ගේන්නම් වාලේ සමරකය ගේනවනේ. කොයි වගේ ද ඔබට නම් වශයෙන් කිව්වා? නම් සඳහන් කරන්න ආසනේ රොෂන්. මොකද උදාහරණයට දැන් මේ ටෙස්ලා හයි පර්ෆෝමන්ස් දැන් මේන් යුනිට් එක කෝචින් යුනිට් එකේ හරි කනගාටුයි. කියන්නේ ඒ අන්ඩර් 19 එකට මාව එයා ඉන්ටර්වයුව කරා. එන්නේ එයා රෙසිග්නේෂන් එක දීලා මාසෙයි තව යන්න තියෙන. එයා ඉන්නවා මගේ ඉන්ටර්වයුව පැනල් එකේ. මොනවාද එයාට රැවෙනියන් කරන්න තියෙන එක සේවයයි මට කරන්න පුළුවන් සේවයයි ඒ ඉන්ටර්වයුව පැනල් එකේ ඉන්න අයට. ඉන්ටර්වයුව පැනල් එකේ හිටිය හයි පර්ෆෝමන්ස් කෝච්ද? නෑ 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 මං කියන්නේ අන්ඩර් 19 හෂාන්ට දෙන්න ඉස්සෙල්ලා ඒගොල්ලන්ට උවමනාවක් තිබ්බා මට අන්ඩර් 19 ගන්න කියලා. හරි. එතකොට හතුරුසිං ඉන්න කාලේ හැබැයි ඉතින් මං කෝ හෙඩ් කෝච් වෙනවා නම් මොකද මම මෙච්චර එක්ස්පීරියන්ස් අරන් එද්දි මගෙත් මං ඒ තියෙනවනේ මං ගේන්න ඕනේ ලිමිට් එකක්. ඔව්. ඒ කියන්නේ කරලා කෝචින් කරලා නැති මිනිහට ඒගොල්ලන්ට ඊට වැඩිය සලකනවා නම් ඒ හයි පර්ෆෝමන්ස් සීට් එකේ වාල් ඊට මිනිහට වැඩිය මම හොඳ නැද්ද කියන එක තමයි මට හැමදාම තියන්නේ. ඉන්ටර්නැෂනල් ගහලත් නැහැ. කෝචින් කරලත් නැහැ. පළවෙනි ජොබ් එක ඇටි හයි පර්ෆෝමන්ස් කෝච්චරේ ලංකාවේ වෙනවා. ඊට පස්සේ එක්කෙනෙක් ඇවිල්ලා ෆීල්ඩින් කෝච් කැටියට ඇවිල්ලා එංගලන්තේ ඉඳලා එයා ෆීල්ඩින් කෝච් කරලත් නැහැ. හරිද? එයාට කෙලින්ම ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ටීම් එකේ හෙඩ් කෝච් ෆීල්ඩින්. ඊට පස්සේ මාස 6ක් ගියේ නෑ එයා ඉන්ටරිම් හෙඩ් කෝච් උත් වෙලා ගියේ මේ. ඉතින් මොකද්ද ඉතින් මේ ලංකාවේ සිස්ටම් එක? ඉතින් ඒක තමයි මම ඔබෙන් අහන්නේ. දැන් ඔබ ක්‍රීඩකෙක්. ඔබ හිටිය ක්‍රීඩකෙක්. ඔබ 90 දශකයේ ක්‍රීඩා කරා. එතකොට ඔබ ලංකාවේ ප්‍රථම පෙළේ ක්‍රීඩා කොට තිබෙනවා. එතකොට ඔබ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් සමග සම්බන්ධ වෙලා තිබෙනවා. ඉතින් මේ තුන් කොටසෙම ඉඳලා ඔබට මේ ක්‍රීඩාව සහ ක්‍රීඩාවේ පරිපාලනය ගැන ඔබට අවබෝධයක් තිබෙනවා. ඔබට පේනවා. ඉතින් කොතනද මේක ඔබට පේන විදිහට මෙවැනි ව්‍යාකූල භාවයක් ඔබ අපිට පෙන්නනවානේ? මේ ව්‍යාකූල භාවය වෙන්න හේතුව මොකද්ද? කොතනද මෙතන මේ ඇත්තම වර්ධ තියෙන්නේ? 2018 ඉස්සෙල්ලා මං හිතන්නේ මම කෝච් කරද්දී අපේ කෝචින් යුනිට් එකට විතරයි මං හිතන්නේ. ඒ කියන්නේ ඇඩ්මිනිස්ට්‍රේෂන් එකක් තියෙනවනේ. ඒගොල්ලෝ ක්‍රිකට් පරිපාලනයට අත දාන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ කියන්නේ කෝචස්ලා අරගොල්ලෝ සිලෙක්ට් කරලා කෝචින් ඩිපාර්ට්මන්ට් එකේ යනවා. එතකොට ජෙරම් තමයි හෙඩ් කෝච්. ජෙරම් ජයරත්. ජෙරම් ජයරත් තමයි හෙඩ් ඔෆ් කෝචින් හිටියේ. ඔව්. මං හිතන්නේ එතකන් අපේ ඇඟිලි තිබ්බේ නැහැ මේ ඩිපාර්ට්මන්ට් එකට. ඒ කියන්නේ පිටස්තර පුද්ගලයන්ගෙන් කිසිම බලපෑමක් තිබුණේ නැහැ කෝචින් ඩිපාර්ට්මන්ට්. පුහුණු කිරීමේ අංශය. ඔව්. කෝචින් ඩිපාර්ට්මන්ට්. රයිට්. මං හිතන්නේ මම ගියාට පස්සේ මාස 6ක් ගියේ නැහැ. ඔව්. හරිද? මම ඒ අපි ෆුට්බෝල් ගහනවානේ අපි. එතකොට මමත් ඇවිල්ලා එහෙම ගහන්නේ. ඒ කියන්නේ උදේට සෙල්ලම් කරා. ඔව් උදේට සෙල්ලම් කරද්දි මං කෝවා මම යද්දී ශ්‍රී ලංකා ටීම් එක T20 නම්බර් 1. ඔව්. නම්බර් 4 one days number 5 test. දැන් අපි කොහෙද ඉන්නේ? එදායින් පස්සේ මට කියන්නේ අපි උඩටද ගිහිල්ලා තියෙන්නේ පල්ලෙහාටද කියලා. ඔව්. දැන් මේ අපේ මේ කෝචින් යුනිට් එකේ සමරක් අයත් මයත් එක්ක ආගිව් කරා. ඔව්. ඒගොල්ලෝ කිව්වා සංගම අහල රිටයර් වෙද්දී මේ අපි දැන් ඒව ගැන හිතන්න හොඳ නැහැ. මේ අපි දැන් පොඩි අය ගැනලා පටපට ගාලා. මං කිව්වා පටපට ගාලා ගේන්න පුළුවන්. ටීවී රයිස් ටිකයි ඔක්කොම සල්ලි ටිකයි නැති වුණාම ගේන්න හම්බෙන්නේ නැහැ. ඔව්. සිස්ටම් එකක් තිබ්බනේ රොෂාන්. ඔව්. ඇයි ඒ සිස්ටම් එක වෙනස් කරන්නේ? ඔයා කවුරුද එක්කෙනෙක් අස්සුනොත් මම උදාහරණයට මම වැඩ කරන්නේ නැත්තම් මගේ ලෙවල් එකට ඒගොල්ලෝ කවුරු හරි ගේන්න ඕනේ. ලංකාවේ ඉස්සලාම ඉන්නවද කියලා බලන්න ඕනේ. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ කවුරු හරි අවුට්සෝස් කරන්න ඕනේ. දැන් මේකේ වෙන්නේ එහෙම නෙමෙයි. මේක මන් දන්නේ මොකද්ද දැක්කේ. ඒ කියන්නේ ඔබ කියන්නේ මොන හරි අවශ්‍යතාවයක් තිබුණොත් ලංකාවේ ඉන්නවද නැද්ද කියලා හොයන්නේ නැතුව පිටින් ගන්න උත්සාහ කරනවා. ඉතින් ඉන්ටර්වයුව පැනල් වල ඉන්න හැබැයි ලංකාව මම උදාහරණයට කියනවා නම් මම ඔමානෙදි නම් සඳහන් කරන්න ආස නැහැ. මම ඔමාන වලදී හෙඩ් කෝච් වෙලා නැති අයටත් එන්න කියනවා. හෙඩ් කෝච් ඇටට ගෙලින්ම ජොබ් එක දීලා එන්න කියයි. ඒ කියන්නේ ජාත්‍යන්තර තලයේ දැන් අපි ටෝර්නමන්ට් එකක් ගහවන්නේ සික්ස් නේෂන් එකක් ගහලානේ. අපි මේ ඔමාන් ක්වොලිෆයි වුණේ T20 එකට. එතන හිටපු කෝචස්ලා දෙන්නේ එක්කෙනෙන් නම් කෝච් කරලා තියෙනවා. දෙසරයක් අපේ රටට ආවිලා කෝච් කරා.
එයාටත් ඔෆර් කරලා තියෙනවා හතු යද්දි එන්න කියලා. අනිත් එක්කෙනා කොහේ හරි ටීම් එක ජාත්‍යන්තර ටීම් එක හෙඩ් කෝච් තියෙනම් කමන්නේ. කෙලින්ම එයාට ඔෆර් කරන්නේ හෙඩ් කෝච් දිලා. ඒ මොකද්ද ඔබ කියනවා අර ක්‍රීඩා කෙරුවා ওই තරගාවලියේදී ක්වොලිෆයි එකේ මේ අද්දකීම් නැති පුහුණුකරුවන්ට ප්‍රධාන පුහුණුකරු හැටියට එන්න ආරාධනා කළා තිබුණා කියලා. ඉතින් ඔබට ස්ථිරද මේක මේ ඇත්තටම ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් කරපු දෙයක්ද නැත්නම් මේවා කටකතාද නැත්නම් මේවා ඔබට වගකීමෙන්ද මේ කියන්නේ මේ වගේ ආයතන ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය කතා කරා මොනවද දැන් වගකීමකින් කියන්න බෑනේ දැන් තියෙන සිස්ටම් මේ ඔබ අහන ඔබට ඇහෙන දේ ඔබ අපිට අපතව කියන්නේ එයා ඇවිල්ලා කෙලිම මගෙන් ඇහුවේ එයා මෙහෙ වැඩ කරපු කෙනෙක්ින්ද ඇහුවේ කොහොමද මෙහෙම සිස්ටම් එක වැඩ කරන්නේ මට කියන්න බෑනේ මගේ රට හරි නැහැ කියලා. ඉතින් මං කියන්නේ යාට හැම වෙන බෙනිෆිට් හොඳයි නම් එයා බාර ගන්න ඕනේ. ඔව්. දැන් ගොඩක් අයට දැන් ඉන්ටර්නැෂනල් ලෙවල් වල කෝචස්ලාට ප්‍රශ්න තියෙනවනේ මේ ෆැමිලි ප්‍රොබ්ලම්ස් ගොඩක් අයට තියෙනවනේ. ලංකාවේ මිනිස්සුන් විතරයි මේ ප්‍රශ්න නැත්තේ. හරිද? ලංකාවේ මිනිස්සු කොහේ හරි යන්න කිව්වොත් යන්න ඕනේ. මොන ප්‍රශ්න තිබ්බත් යන්න ඕනේනේ. ඉන්ටර්නැෂනල් අයට එහෙම අනිත් අයට ආවා මේගොල්ලොන්ගේ මොනාරි පර්සනල් ප්‍රොබ්ලම් කියලා ඇහුවොත් එහෙම ලීව් ගන්න පුළුවන්. ඒගොල්ලොන්ට යන්න පුළුවන්. ඉතින් එයා කිව්වේ ඒකයි එයා යන්න සේෆ් එන්වයරන්මන්ට් එකක්ද තියෙන හැබැයි ඒකට අර ඉස්සෙල්ලා හිටපු කෝච්ලා දෙන්නම එතන හිටියානේ ඉතින් ඒ දෙන්නම ඩිස්කස් කරලා තියෙන සේෆ් කියලා මේ තීරණය කරන්නේ ඔහුගේ රැකියාවේ තිබෙන ආ උස්තාවරභාවය ස්ථාවරභාවය රැකියාව නැති වෙයිද නැද්ද කියන බය ඒක තමයි ඒගොල්ලෝ බලන්නේ මොකද ඒගොල්ලෝ මොකක් හරි දැන් ගොඩක් වෙලාවට T20 T10 එක එක ටූර්නමන්ට්ස් යන ඉඳ මේගොල්ලෝ හැමෝම පීරියඩ්ස් වල හදාගෙන ඉන්නේ ඒක හරි. රුවන් දැන් මම දන්නේ මේ ප්‍රශ්නේ ඔබෙන් අහන එක හරිද කියලා. නමුත් ඔබ පුහුණු කරුවෙක් හැටියට සහ දැන් ක්‍රිකට් පාලක මණ්ඩලෙන් පොඩ්ඩක් බාහිර වෙන්නේ ඉඳන් මම මේක ඔබෙන් අහන්නේ. දැන් ඔබ ශ්‍රී ලංකා කණ්ඩායම දිහා හැරලා බැලුවොත් හතුරුසිංහගෙන් අනතුරුව හතුරුසිංහ ගැන මම දන්නේ සාකච්ඡා කළ යුතුද කියලා. මොකද ඌව සාකච්ඡාවට භාජනය වෙලා තිබෙනවා. ඔහු වෙනුවෙන් කතා කරන්නට කෙනෙක් නැහැ. ඉතින් ඔහු නැතිතර මම හිතන්නේ ඌ ගැන කතා කිරීම වැරදි. නමුත් හතුරුසිංහ ප්‍රථමයෙන් ඉන අනතුරුව ජෙරොම් ජයරත්න රොමේෂ් රත්නායක වැනි ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුගේ තනතුරු දැරුවා. දැන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකියාත. ඔහු ඔස්ට්‍රේලියාවෙත් පකිස්තානෙත් හිටියව පුහුණුකරු. ඒ වගේම ග්‍රෑන්ඩ් ෆ්ලවර් පිතිකරුවන්ගේ ඩේවිඩ් සාක වේග පන්දු යවන්නන්ගේ සහ මැක්ඩර්මට් පන්දු රකින්නන්ගේ. දැන් විශේෂයෙන්ම මේ මිකියාත දිහා බැලුවොත් අපි අනික් තුන්දර අයින් කරොත් මිකියාත ගැන එතරම්ම අපිට වැඩිය කියන්නේ ප්‍රශංසාමකින් කතා කරන්න බෑ. මොකද ඔස්ට්‍රේලියාවෙත් පකිස්තානෙත් ඔහුගේ අර පුහුණු කිරීමේ කොන්ත්‍රාත්තු අවසන් කෙරුණු ආකාරය ගැන අපිට එතරම් පැහැදෙන්න බෑ. ඔබට පුළුවන් ද මේ අයගේ ඒ කියන්නේ මේ තේරීම් ගැන ඔබේ ස්වාධීන අදහස දෙන්න. ඔබ මොකද හිතන්නේ? ඔබ බාහිර විඳන් මේ අය දිහා බැලුවොත් මේ අය ශ්‍රී ලංකාවට කොහොම ගැලපෙයිද? කොයා කියන ගැලපෙයිද? අන්න ඒ ප්‍රශ්නේ තමයි මට උත්තර දෙන්න පුළුවන් රුෂාන්. දැන් අපි බලන්න ඕනේ දැන් ඉන්දියාවේ තියෙන කල්චර් එක නෙමෙයි ලංකාවේ ටීම් වල තියෙන. මොකද දැන් අපේ හිස්ටරි එක ගත්තොත් ක්‍රිකට් හිස්ටරි එක ගත්තොත් හොඳ හිස්ටරි එකක් තියෙනවා. and අපි ඉන්ටර්නැෂනලි ඒ කියන්නේ හොඳම ක්‍රීඩකයන් බිහි කරපු රට. ඔව්. ඉන්දියාවත් එක්ක ගත්තොත් ඉන්දියාව කරලා තියෙනවා තමයි. සාපේක්ෂව ඒ ජනගහනයත් එක්ක අපේ මේ ජනගහනයත් එක්ක අපේ රට බලපුවාම අපි කරලා තියෙන එක මිනිසුන් වැඩි. ඒතකොට වර්ල්ඩ් කප් වල අපි කීයකට ෆයිනල් ඇවිල්ලා තිනවද? වර්ල්ඩ් කප් කීයක් දිනලා තිනවද? යන්නේ ඒ වගේ. ඒතකොට සමහරක් වෙලාවට දින්නේ නැති වුණත් අපි ෆයිනල් වලට එන්න එන එකම අවුරුදු දෙක තුනක් එක දිගටම. ඔව්. ඉතින් යන්නේ ඒ වගේ. ඉතින් දැන් මේගොල්ලෝ ගද්දී මං හිතන්නේ දැන් උදාහරණයට මං හිතනවා මම නම් කිව්වොත් මම ට්‍රෙවල් චැපල් ගේම් පටන් අරගෙන මෙතෙන් දෙනකන් හිටපු ඔක්කොම කෝචස්ලත් එක්ක වැඩ කරලා තියෙනවා ඉන්ක්ලූඩින් හතුරුසිං. ඔව්. හැමෝ එක්කම මම ඇසිස්ටන්ට් කෝච් නැත්නම් ඒ නැෂනල් ලෙවල් එකේම වැඩ කරලා තියෙනවා. ටොම් මූඩ්ද, ට්‍රෙවල් බේලිස්ද, ජෝන් ඩයිසන්ද, ෆාබ්‍රිස්, පෝල් ෆාබ්‍රිස්, හතුරු ඒ වගේ ඒ ඔක්කොම එක්ක වැඩ කරලා තියෙනවා. දැන් මෙතනදී ඒගොල්ලෝගේ බලන්න ඕනේ පර්සන්ටේජ් එකක් හැටියට ඒගොල්ලෝගේ විනින් පර්සන්ටේජ් එක බලන්න ඕන. උදාහරණයට මම හිතන්නේ කෝච් කෙනෙක් තෝරද්දි එතකොට ඒ පර්සන්ටේජ් එක බලන්න පුළුවන් එක විදියක්. අනිත් එක බලන්න පුළුවන් මෙයා කොයි ඒරියා එකේද සක්සස්ෆුල් කියලා. දැන් සමහරක් වෙලාවට මම දන්නවා 1999 වල ඉඳලා 2007 වර්ල්ඩ් කප් එක යනකම් ඔස්ට්‍රේලියා ටීම් එක ගත්තොත් එහෙම බියුකනන්ට කෝච් කරන්න දෙයක් ඉතුරු වෙලා තිබ්බද? ඔව්. වර්ල්ඩ් කප් ඒගොල්ලෝ තුනක් දින්න. ඉච්චර හොඳ කණ්ඩායමක්. ඔව්. එතකොට බලන්න ඕනේ. ඒතකොට මොකද එයාගේ බැලුවේ මෑන් මැනේජ්මන්ට්. ඔව්.
ඒස්කිල්ල එතු එතන අවශ්‍යතාව වුණේ මොකක්ද කියලා කියලා බලන්න අන්න ඒ වගේ අපි බලන්න ඕනේ මේ අවස්ථාවේදී අපිට මොකද්ද වැදගත්න්නේ ඊට පස්සේ අපිට තියෙන්න ඕනේ ෂෝට් ටර්ම් ගෝල් එකක් ලොන්ග් ටර්ම් එකක් උදාහරණයට දැන් අපි ඉන්න තත්ත්වෙත් එක්ක අපි ටෙස්ට් පල්ලෙයා වන් ඩේ පල්ලෙයා ටී20 පල්ලෙ මොකද්ද අපිට ෂෝට් ටර්ම් ගෝල් එක මොකද්ද කියන්නේ එතකොට අපි බලන්න ඕනේ මේ ෆොරිනර්ස් ළම ගෙනාවොත් දුකයි මේක කියන්න බෑ ඒනවට කියන්න ඕනේ අපි කීයෙන් කී දෙනාද මේ ඒගොල්ලොත් එක්ක දැන් මේ වගේ හතර පහ දෙනෙම වැඩ කරොත් මීටින් එකක් රන් කරද්දී අපි කීයෙන් කී දෙනාට ක්‍රීඩ ගැනද තේරෙන්නේ ඒක ඒක කොතරම් ලොකු ප්‍රශ්නයක්ද රුවන් මේ කතා කිරීමේ හැකියාව සහ ඔයා රොෂාන් මට වැඩි ඔයා දන්නවනේ ඔයා ඉන්ටර්වල් කරන කෙනෙක් නේ ඔයාට ඔයා ගියාම ඔයා ඉන්ටර්වල්ට ගියාම ඔයා අවුරුදු 10ක් පස්සට බලන්න ඊටත් පස්සේ 10ක් බලන්න දැන් ඉස්සරහට යන එක බලන්න මේ කාවත් පල්ලෙහාට දාන්න නෙමෙයි අපේ රට සිතමසත් අපිට අපේ ඕන දෙයක් කරන්න හැබැයි අපි මේ මේ වච්චර අපේ ටීම් හොඳට කරලා මැනේජ්මන්ට් හොඳලා අපි මෙච්චර ඉස්සරහට ආවනම් ඇයි අපි මේ වගේ සිස්ටම්ස් නැත්තේ මේවයි ඇයි ඒ කියන්නේ ඔබ 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 ප්ලේ කෙනෙක් කෝ සෙන් ජෝසෆ් වලින් එළියට එන එක නයි ගාල් එක්කෙනෙක් එළියට ආවත් සෙන්නන්තනිස්සලින් ආවත් කොහෙන් ආවත් අවුස්ටේෂන් හරි කලම්බෝ හරි ප්ලේයර්ගේ දැනුම එක එක්කෙනානේ ස්කිල් එක වෙනස්නේ එක එක්කෙනාට අපි ඒ ඒ ඒ ඒගොල්ලෝගේ වීක් ඒරියා එක බලන්නේ අපි ඒගොල්ලෝ ඩෙවලොප් කරන්න ඕනේ ඒ වගේම තමයි කෝචස්ලත් රටට ගේද්දි ගේන්න ඕනේ ඒ වගේ දැන් මන් දන්න මේ දැන් එන අය මං කතා කරන්න ආස නැහැ මොකද මමත් පුහුණුකරුවෙක්නේ මම පුහුණුකරුවෙක් කින්ද මාව ගන්න නැතිඳ මං අරගොල්ලෝ ක්‍රිටිසයිස් කරනවා ඒ ලෙවල් එකේ නී ලංකාවේ බලන සිස්ටම් නෑ නෑ එහෙම නෙමෙයි අපි ඔබගෙන් අහන්නේ ඇවිල්ලා බොහොම ස්වාධීන අදහසක් මොකද ඔබ ශ්‍රී ලංකා වෙන්නේ ක්‍රීඩා කෙනෙක් ඒ දැන් සිලෙක්ෂන් පැනල් එකක් ඇතිනේ ඕකේ ඔව් කවුද සිලෙක්ෂන් පැනල් එකේ ඒ කියන්නේ මේ මේ ආයව තේරුවා ඔව් ඉතින් ඒක තමයි මං හිතන්නේ ඒගොල්ලොන්ව මේ අවස්ථාව දෙන්න ඕනේ මොනවාද එතකොට අපි දන්නවා දැන් මං එළියේ ඉඳලා වුණත් දන්නවා ආ මේගොල්ලෝ බල්ලා තියෙන්නේ මිකියාතගේ මේ ඊළඟ ඉන්ටර්වයුව එකට ඇද්දි මම මේ වගේ තමයි කරන්න ඕනේ. එහෙම එකක් තියෙනවද අපේ? නෑ ඒක ඒක හොඳ අදහසක් ඔබ ඉදිරිපත් කරන මම කියන්නේ. බැටින් කෝච් හරි, ෆීල්ඩින් කෝච් හරි, ස්පින් බෝලින් කෝච් හරි, ෆාස්ට් බෝලින් කෝච් හරි. දැන් උදාහරණයට මම බැලුවොත්, තා ෆාස්ට් බෝලින් කෝච් කෙනෙක් ගේන ඩේවිඩ් සාක අපි 2014 කරද්දි වාසි අපේ ශ්‍රී ලංකා ටීම් එක කරද්දි මෙයා ඉංග්ලන්ඩ් ටීම්. ඔව්. ෆාස්ට් බෝලින් කෝච්. ඔව්. හරි එතකොට අපි දැන් බලන්න අපේ කෝචින් යුනිට් එක ගන්න ෆාස්ට් බෝලින් යුනිට් එක අපේ කවුද නැත්තේ චමින්ද වාස ඉන්නවා රොමේෂ් රත්නායක ඉන්නවා රවින්ද පුෂ්පකුමාර ඉන්නවා චමිල ගමගේ ඉන්නවා දර්ශන ගමගේ ඉන්නවා ඉතින් මේ මේගොල්ලොත් එක ගත්තාම ඇත්තටම ඩේවිඩ් සාකර් කැන් බී බෙස්ට් කෝච් ෆාස්ට් බෝලින් කෝච් බට් සී අදටු රොමේෂ් අපි කොයි ලෙවල් එකකට ගහලා තියෙනවද වාසි කොයි ලෙවල් එකකට ගහලාද ඔව් වාසි ලබාගෙන තිබෙන කඩලු සංඛ්‍යාව සහ ඔවත් එක්ක ගත්තා මොකද්ද අපේ අපි අපි බලන්න ඕනේ අපි කොහෙටද යන්නේ මේ කියලා බලන්න ඔබ දකින්නේ කොහොමද අපි මේ දැන් ඔබ කිව්වා කෙටි කාලීන ඉලක්ක තියෙන්න ඕනේ දිගු කාලීන ඉලක්ක තියෙන්න ඕනේ ඒක දැන් මේක කෙටි කාලීන ඉලක්කයක් තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී මාවතට නැවත ගෙනීම දැන් පාකිස්තානයට ශ්‍රී ලංකා කණ්ඩායම සංචාරය කරනවා ඉතින් ඔබ දකින්නේ මොකද්ද මේකේ පිලියම මොකද මම කෙටියෙන් අහන්න ඕන අපිට වැඩි වෙලා නැහැ ඔබත් එක්ක නමුත් ඔබ දකින විදිහට පිලියම මොකද්ද දැනට මේ ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණ දෙන අභියෝගයට පිළිතුර එකක් මං හිතන්නේ ප්ලේයර්ස්ලා අපි බලන්න ඕනේ අවුරුද්දකට කී දෙනෙක් ගහනවද කියලා. ඒතර ෆෝමැට් තුනක් තියෙනවා රොෂාන්. අපි බලා ගන්න ඕනේ මේ අවුරුද්දට T20 කීයක් තියෙනවා. ඔව්. හරිද? දැන් උදාහරණයට Hong Kong 7s කිව්වා, Hong Kong 6s කියලා ගහුවොත් අපි ගහනකොට ඔස්ට්‍රේලියා ටීම් එකේ කවදාවත් හොඳ ප්ලේයර්ස් ලැබන්නේ නැහැ. ලැබන්නේ නැහැ. ඒගොල්ලෝගේ එවන්නේම ඩෙවලොප්මන්ට් ටීම් එක. ඔව්. ඒක ඒගොල්ලෝ බෝඩ් එකෙන් ඩෙන්ටිෆයි කරලා තියෙනවා. ඒක ICC ටූර්නමන්ට් එකක් විදිහට නෙමෙයි යන්නේ. ඉතින් ඒගොල්ලෝ එතකොට අන්නේ ඒකට 6-7 දෙනෙක් 8 දෙනෙක් එවනවා. නෝ. දිනන එක නෙමෙයි ඒගොල්ලෝගේ අයිඩියා එක. ඒගොල්ලොන්ට එක්ස්පෝෂර් එක ඉන්ටර්නැෂනල් දෙන්නේ. ඒ වගේ අපි T20 1 days test අපි බලන්න ඕනේ කවුද ඉන්න ඒ අපේ පුහුණු සංචිතයට සුදුසු අය කවුද? ඒගොල්ලොත් එක්ක අපි කොච්චර දුර යන්න පුළුවන්ද? ඒ වගේම 1 day වලට.
අපි ගහන මැච්කාන දන්නවන් රෝෂන් දැන් FTP තියෙනවනි හැමෝටම ඇන් FTP තියෙන ගහන වෙනස් දන්න උදාාරයට අපි බංගලදේශ ලිද්දී කවුඳ කරපු හොඳම දෙයක් තමයි වර්කප්ල අපි මැද්දිනට 2015ල ඉංගලන්න කප්ස්කොඩ්ඩෙන් එලියට ඇද්දී අපි ටූනමන්ට එක් ගහන්ඩ ඉස්සල්ල එංගලන්ත එක්ක ගහන ටීම කවුද ශ්‍රී ලංකා එක ගහන ටීම කවුද ඒ වගේ ගහනක නිවසිලන්ඩ එක ගහන ටීම එක එහෙම බල්ල අනුමානයක් තිබුණ ටීම් එක 15 තෝරන්න ස්කොඩ් එක තෝරයි දැන් සමහරක් අය ඔයගොල්ලෝ දන්නවනේ මේ ටූර් එක ගියාම 12 දෙනයි ගහන්නේ ඉතුරු 3 දෙනා නිකන් ගිහිල්ලා එනවා ඔව් ඔය බලන්න දැන් හිස්ට්‍රි කරගෙන ලංකාවේ මේ අන්තිම ගිය ටූර් ටික ඔව් ඔය එක හොඳ අදහසක් ඒ කියන්නේ එක එක තරගයට ආදේශ කරන්න පුළුවන් ක්‍රීඩකයන් බලලා අවසාන 15 තෝරන ඉතින් එතකොට ඕගොල්ලෝ එක ෆේල් වුණා ඕගොල්ලෝ දන්න මේකයි අපේ තිබ්බ ප්ලෑන් එක කියලා ඉතින් රුවන් දැන් ශ්‍රී ලංකාව ඔබ කතා කරා මේ ශ්‍රී ලංකාවේ අභිමානය ගැන ඔබ කතා කරා අත්දැකීම් ගැන දිනලා තියෙන ආකාරය දැන් බංග්ලාදේශය අපි පොඩ්ඩක් සංසන්දනය කරුත් පාලෙන් ඉන්නේ ඉතින් බංග්ලාදේශයට මේ වගේ දේවල් කරන්න පුළුවන් ඔබ හිතන්නේ නැද්ද ශ්‍රී ලංකාවේ මේ දේවල් වෙනවා කියලා ඒක තමයි මම හැම වෙලාවෙම කිව්වේ හතුට උනත් මෙහෙට එද්දී ඔව් ලංකාවේ මිනිස්සු 85% ක්‍රිකට් දන්න අය එන්නේ වැඩ කරන්නේ නැද්දිව ඔව් 15%ක් දන්නේ නැත්තේ ඔව් බංග්ලාදේශවල 85%ක් දන්නේ 15%යි දන්නේ. ඔව්. ඉතින් එතකොට කාර්තිකද වැඩ කරන්න ලීසි. ඒක තමයි මම එයාට දෙන ක්වෙස්චන්. ඔව්. මහා තීරණය කරා. ඔව්. ඒ කියන්නේ මේකයි හැමෝම අපිට රිසල්ට්ස් නේ. දැන් අලුත් යන ට්‍රෙන්ඩ් එකේ විදිහට රිසල්ට් ඔරියන්ටඩ් ඕන කරන හැම එකක්ම. ඉතින් ඔයා හදා ගන්න ඕනේ කොයි එකද කියලා. ඒක තමයි මං කෙටියෙන් කියන්නේ ඕක තමයි සිස්ටම් එක වෙන්න ඕනේ මං හිතන්නේ ඕක වුණාට වැඩිය අපි ආහාර අවශ්‍ය නැති ওই විදිහට හදාගත්තා මං හිතන්නේ අපිට කෙටි කාලෙකින් ඒ තත්ත්වයට එන්න පුළුවන් ඔව් අවසාන වශයෙන් රුවන් ගොඩක් සුතිය ඔබේ අදහස් ගැන මං හිතන්නේ බොහොම වැදගත් අදහස් විශේෂයෙන් මම කැමති අර ඔබ කිව්ව එක මේ අර පුහුණු කරුවන් තෝරාගත්ත ක්‍රමවේදය මොකද්ද පුහුණු කර ඒ තෝරපු අයත් සමග කතා කරලා හොයලා බලන්න ඕනේ කියලා අවසාන වශයෙන් ඔබ කොහොම දකින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අනාගතය මොකද දැන් ටෙස්ට් චැම්පියන්ෂිප් එකක් තියෙනවා World T20 එකක් එනවා. ඒකට දැන් ශ්‍රී ලංකා කණ්ඩායමේ අලුත් පුහුණු කරුවන් ඉන්නවා. අලුත් ක්‍රීඩකයන් ඉන්නවා. කොහොමද දකින්නේ? මොකද්ද ශ්‍රී ලංකා කණ්ඩායම අනුගමනය කළ යුත්තේ? විශේෂයෙන්ම අඩු ගානේ ඊළඟ මාස 6 හෝ ඊළඟ මාස 12 තුල යම් මට්ටමකට එන්න. අවසාන වශයෙන්. ඔව්. උදාහරණයට මේ රොෂන් මං කතා කරොත් කියන්න ඕනේ දැන් ඇත්තට මේ අපේ වන්ඩේ ටෙස්ට් චැම්පියන්ෂිප් එකට යනවා නම් ඔව්. හෝම් මැචස් කීයක් තියෙනවද වෙ මැචස් කීයක් තියෙනවද කියලා බලන්න ඕනේ ඒකම අපිට කම්පිටිටිව් වෙන්න පුළුවන් ටීම්ස් ටික බලන්න ඕනේ ඉතින් ඒ ඒ ටීම් පළවෙනි දේ කම්පිටිටිව් වෙන්න එපැයි ඔයා මැච් එකක් දිනන්න ඔව් ඒක හරි ඔව් ඉතින් ඒ ලෙවල් එකට අපි සිලෙක්ෂන් එක හදා ගන්න ඕනේ රිප්ලේස්මන්ට් හරියට හදා ගන්න ඕනේ ඉතින් ඒ වගේම තමයි මම කියන්නේ ෆෝමැට් තුනම හැම වෙලාවෙම අපි කරන්න ඕනේ මීට වැඩිය ප්ලේයර්ස්ලට ඒ කියන්නේ මම හිතන්නේ ඒගොල්ලොන්ට ෆ්‍රී වෙන්න ඕනේ ඒගොල්ලොන්ගේ ගේම් ප්ලෑන් එක හරියට ඉම්ප්ලිමෙන්ට් ඒ කියන්නේ ගහන්න පුළුවන් වෙන්න ඕනේ මං හිතන්නේ ගොඩක් වෙලාවට සිලෙක්ෂන් ඕනට වැඩිය චේන්ජස් වුණොත් එහෙම ඔයා ප්ලේයර්ස් ප්ලේයර්ලගේ කොන්ෆිඩන්ට් ලෙවල් එක බහිනවා ඔයා ඔයා විශ්වාස කරනවාද එක සංචිතයකින් සාමාන්‍යයෙන් තරඟ ගණනක් හෝ යම් කාලයක් එක සංචිතයත් සමග යා යුතුයි සුළු වෙනස් වීමක් ඒකද ඔබ කියන්නේ ඔව් ඒක එකක් ඒ එකක් අනිත් එක දැන් ඔයා ඇඩ්මිනිස්ට්‍රේෂන් හැටියට ඔයා අහන්න පුළුවන් මගේ මේ වගේ ඉන්ටර්වයුව එකේදී කොහොමද මේ රුවන් වාගේ ප්ලෑන් එක කියලා. හැබැයි මගේ කෝචින් වලට ඔයා මගේ අත ගහනවා නම් වැරදි. අපිට දීලා තියෙනවනේ පීරියඩ් එක 2 ඉයර්ස් වල මගේ achievement මං කරන දේ ඒක evaluate කරලා බලන්න ඕනේ මම කරනවද කියලා හරියට. දැන් අපේ වෙලා තියෙන ඇඩ්මිනිස්ට්‍රේෂන් එකේ නම් අහනවා නේඩ් කෝච් කේ වැඩේ මොකද්ද කියලා. ඊට පස්සේ හෙඩ් කෝච් සමහරක් කියලා දෙන්නේ නැතුව සිලෙක්ෂන් එක දෙනවා කියලා. හෙඩ් කෝට් ගන්න නැතුව සිලෙක්ෂන් වලින් එලියට දාලා ඒගොල්ලෝ ටීම් එක සිලෙක්ට් කරලා වල්. එතකොට කොහොම දානවා රිසල්ට් එක? කවුද එතකොට බෝඩ් එකකින් එතකොට අහන්නේ හෙඩ් කෝච් කින් ඇයි ටීම් සිලෙක්ට් කරද්දී ඇයි ඔයගොල්ලෝ පර්ෆෝමන්ස් නැති වුනේ කියලා. මං කියන්නේ මේක ක්‍රීඩාව අපි හැමෝම කැමති ක්‍රීඩාවක්. මං හිතන්නේ අපි එලියට ගියත් අද කොහේ හරි මං ගියත් ෆුඩ් සිටි ගියත් කීල්ස් එකට ගියත් අහන්නේ ඇයි ඔයගොල්ලෝ මොන ලංකා ටීම් එකේ මොකද වෙලා තියෙන්නේ? වෙලා තියෙන්නේ ඔයගොල්ලෝ ඒ මොනවත් කරන්නේ නැත්තේ කියලා අහන්නේ. ඔව්. ඉතින් කරන්නේ වාතාවරණය අපිට තියෙන්න බෑ රොෂන් ඉස්සල්ලාම ඒ වාතාවරණය හදාගන්න හරි ලේසියිනේ ඉතින් ඒ වාතාවරණය හදාගත්තාම හැමෝටම පර්ෆෝම් ගන්න ගොඩක් වෙලාට ඒ ප්ලේයර්ස් ලගේ කොන්ෆිඩන්ට් එක තියලා ප්ලේයර්ස්ට දෙන්න ඕනේ ආත්ම විශ්වාසය ඒගොල්ලොන්
අපිට අනිවාරයෙන් ඒක දුන්නා ඔයා දන්න වැඩ කරන ආයතනයක වුණා අපිට කොන්ෆිඩන්ට් අපිට අපේ සම්බන්ධ අපේ පාලනකයන් සම්බන්ධ අපිට විශ්වාසය තියෙනවා නම් අපිට වැඩ කරන්න කියම කිසි බයක් නෑ අපිට ඒගොල්ලෝ රෙස්පොන්සිබිලිටි එක අපේ ගන්නවා කියන එක ඒගොල්ලෝ දන්නවා අපි බෑකප් අපි පුෂ් කර අපේ අපිට සපෝට් කරනවා කියන නිදහසේ නිදහසේ කරන්න පුළුවන් ඔව් ඉතින් ඒක තමයි ගොඩක් කරලා වැඩ ඒ තුන හරියට අපි හදාගත්තා ප්ලේයර්ස් ලගේ බැලන්ස් කරලා ඒක සිලෙක්ෂන් එක ඇඩ්මින් එක අපි කොහෙද කොහෙද ඉන්න ඕනේ ටික හදාගත්තොත් ඒකල්ලා ඉවැලුවේට් කරන්න පුළුවන්නේ මාස තුනෙන් දුනට පුළුවන් නැත්නම් මාසෙන් මාසෙට පුළුවන් ටුවර් එකෙන් ටුවර් එකට කොහෙද ගියේ වැරදි අපිට ඊළඟ ටුවර් එකට ඇද්දි කොහෙද කරන්න ඕන අන්න ඒ වගේ සිලෙක්ෂන්ද එතකොට අන්න ඒ වගේ හදා ගන්න පුළුවන්නේ අනිවාර්යෙන්ම ගොඩක් ස්තුති රුවන් ඔබේ අදහස් වලට අපි ඇත්තටම ඔබත් සමග කතා කරද්දී මමත් අහන ප්‍රශ්නේ තමයි ඇයි ඔබ ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක නැත්තේ මම හිතන්නේ ඔබ අපිට දුන්න යම් ආකාරයක විග්‍රහයක් ඇයි කියලා නමුත් අපි විශ්වාස කරනවා ඔබ ශ්‍රී ලංකා ක්‍රිකට් වල තිබෙන ආදරයත් ඔබ ක්‍රීඩකයෙක් හැටියටත් ඔබගේ තිබෙන දැනුමත් නැවත වතාවක් බොහොම ඉක්මනින් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දෙයි කියලා අපි ඔබටත් සුබ පතනවා ඔබගේ පෞද්ගලික පුහුණුවීම් වල සහ ඔබ කරන්නා වූ ඒ ව්‍යාපෘතිත් සමග. ඉතින් අද දවසේදී ඔබ දන්නවා රුවන් කල්පගේ විශේෂණ හඳුල්ලා දෙන්න ඕනේ නැහැ. ඔහුගේ පසුබිම දන්නවා, ඔහුගේ ඉතිහාසය දන්නවා, අත්දැකීම් බහුල බංග්ලාදේශයත් සමගත් ඔහු පුහුණුකරුවෙක් හැටියට හිටියා. ශ්‍රී ලංකාවෙත් පුහුණුකරුවන්ගේ ඒ තලේ ජාත්‍යන්තර තලේ පුහුණුකරුවන්ගේ මට්ටමේ ඔහු බොහොම දායකව වැඩ කරා. ඉතින් මේ මොහොතේදී ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමත් සමග සම්බන්ධ වී නැහැ. නමුත් අපි බලාපොරොත්තු වෙන ඔබ මම දන්න ඔබත් බලාපොරොත්තු වෙන ඇති රුවන් කල්පගේ නැවතත් කණ්ඩායමත් සමග එක් වෙයි කියලා. ඉතින් අද දවසේදී අපි ස්ට්‍රේට් ඩ්‍රයිව් අවසන් කරනවා. ඔබමත් සතුතියි අපත් සමග එක් වුණ ඔබ සියලු දෙනාටම ඔබට සුබ රාත්‍රියක්.